එතකොට අපිට අපේ ඉතිහාස සිදුවීම්වලත් ධාතුන් වහන්සේලා තැන්පත් මේ රන් දෙන පෙරහැරින් ඇතෙක් මත වැඩමවා කියන කතාව අපිට සිදුවීම්වල තියෙනවා. එතකොට වර්තමානයේ ඔබ දකින්න ඇති අපේ රටේ පවා මේ ඉතිහාසය ඉඳන් මේ පෙරහැර චාරිත්‍ර ඒ වගේම දළදා පෙරහැර මේ සිදුවෙනවා. එතකොට මේ අතර අපිට මේ වර්තමානයේ යම් යම් පිරිස සමහර වෙලාවට මේ ඇයි මේ වාහනික ගෙනියන්නේ නැත්තේ මෙච්චර දියුණු කාලෙ මේ ඇත්තුන්ට වද දෙන්නේ මේ වගේ අමුතු සත්ව කරුණාව පහළ වෙලා පෙරහැරට ගරහන සමහර අය ගැන අපිට නොඑක් අදහස් විවේචන නොඑක් මතවාද අහන්න ලැබෙනවා. එතකොට මේ අය මේ එතකොට ඒ අය සමහරලාට හිතන ඔබ බුදුහාමුදුරු හිටියා නම් අනුමත කරනවද බුදුහාමුදුරන්ගේ කාලේ කොහොම තිබ්බද රහතන් වහන්සේලාගේ කාලේ තිබ්බද. එතකොට මේ ඉතිහාසය අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා වැඩ සිටිද්දි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි බුදුහාමුදුරු පිරිනිවන් පානවා සමගම සාසනික වගකීම දරාගත්තේ. උන්වහන්සේ තමයි පළවෙනි ධර්ම සංගායනාවට පවා සංඝයා එකතු කළ කටයුතු සූදානම් කරේ. එතකොට එවැනි කාලෙක උන්වහන්සේ වැඩින් නැද්දි මහරහතන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් වැඩින් නැද්දි එදා ඒ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා සියල්ල තැන්පත් රන් දෙ නැතික් මත තැන්පත් කළ තමයි පෙරහැරින් නගර වීදි සංචාරය කරමින් ධාතුන් වහන්සේලා බෙදෙන තැනට රන් දෙන වැඩමවන්නට හේතු. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිංගතුනේ අපි දන්නවා එළඹෙන පුත් පොහෝ දවස මහනුවර සෙංකඩගල පුරවරේ උතුම් දළදා මහා පෙරහැර සිදුවෙන පුන් පොහොය. ඒ වගේම මේ දළදා වහන්සේ ගැන දළදා පෙරහැර ගැන ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දළදා වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා මේ පිළිබඳව අපට දැනුමක් වැටහීමක් ධර්මානුකූලව ඇතිවන ආකාරයේ ධර්මකාරණා රැසක් අද දවසේ මේ ධර්ම දේශනාව තුළ ධර්මානුශාසනාව තුළ කතා කරන්න අපි කල්පනා කරනවා. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුළ දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ සිටියා. උඩුවැන්දෙ 29යි යටිඇන්දෙ 29යි. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. සමචත්තාරීසක දන්ත ධාතුන් වහන්සේලා හැටියට ධර්මයේ සඳහන් වෙනවා. සමචත්තාරීසක ඒ සියලු දත් එක හා සමාන ප්‍රමාණයෙන් යුක්තයි. අවිවර දන්ත කියන ඒ දත් අතර විවර සිදුරු නැහැ. සම දන්ත ඒවා සමාන ප්‍රමාණවලින් යුක්තයි. දැන් අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙකුගේ දත්වල එක එක හැඩ තියෙන. සමහර දත් එක පිට දත් ඉදිරියට ආපු දත් තියෙනවා. හක්කේ දත් එක විදිහක්, ඉදිරිපස තියෙන දත් එක විදිහක්. අපි මේ කෘන්තක, රදනක, පුරස්චාරක, චාරක කියලා මේ දත්වල හැඩය අනුව, එහි ස්වභාවය අනුව අපි යම් යම් දත් ගැන දැනුමක් තියෙන අය ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේලා ප්‍රමාණය එකම ප්‍රමාණයෙන් පෙළකට පිහිටලා තියෙනවා. අවිවර කියන්නේ විවර සිදුරු නැතුව බොහොම පෙළට පිහිටපු දන්ත ධාතුන් වහන්සේලා. ඔය දන්ත ධාතුන් වහන්සේලා අතරින් අපි කියනවා සාමාන්‍ය රදනක දත් කියලා. මේ දඩයන් දත්, උල් දත් කියලා සාමාන්‍ය මිනිස්සෙක් හඳුන්වන්න. උඩුවැන්දේ දෙකක්, යටිඇන්දේ දත් දෙකක් හැටියට සාමාන්‍ය මිනිස්සෙකුට මේ උල් දත්, සාමාන්‍ය දඩයන් දත් කියලා හඳුන්වන මේ දත් හතරක් පිහිටනවා. බුදුරජාණන් වහන්සේගේ මේ රදනක ධාතුන් වහන්සේලා තමයි සතර දළදා වහන්සේලා හැටියට හඳුන්වන්නේ. අනෙක් දළදා වහන්සේලාට වඩා මේ සතර දළදා වහන්සේලාගේ ඉතාම විශේෂයක් තියෙනවා. පිංගතුනි බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ යම් විශේෂිත ධර්මකාරණයක් ලෝකයට මතු කරන්න අවශ්‍ය වුණහම. ඊළඟට බුදු කෙනෙක් දහම් දෙසද්දී මේ සතර දළදාග විවර වෙද්දී බුදු කෙනෙක් සිනහ පහල කරද්දී සතර දළදාග විවර වෙනකොට ඒ දත් අගින් සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙනවා. ඒ සුදු පාට බුද්ධ රශ්මිය උන්වහන්සේගේ සිරස වටා තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නැගලා අහසේ නොපෙනී යනවා.
සමහර සිදුවීම් ධර්මයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග වඩිද්දී බුදුරජාණන් වහන්සේට යම් ධර්ම කාරණයක් මතු කරන්න අවශ්‍ය වුණු වෙලාවට බුදුරජාණන් වහන්සේ අනුකම්පා සහගත සිනහවක් පහළ කරනවා. බුදු කෙනෙක්ගේ සිනහ පහළ කිරීම ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ හසිතුප්පාදේ කියලා. සතර දළදාග විවර වෙන විදිහට බුදුරජාණන් වහන්සේලා සිනහ පහළ කරා. සාමාන්‍ය මිනිස්සු නම් එක එක විදිහට මිනිස්සු කොක් කඩලා හිනා වෙනවා, අපහසිත උපහාසිත එක එක විදිහට දත් එළියට දාගෙන කට වහගෙන එක එක හිනාවල් තියෙනවා මිනිස්සුන්ගේ. හැබැයි බුදුරජාණන් වහන්සේලා නික්ලේශ උත්තමයන් වහන්සේලාගේ සිනහවට ධර්මයේ කියන්නේ හසිතුප්පාද. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සතර දළදාග විවර වෙන විදිහට සිනහ පහළ කරද්දී ඒ දත් අගින් විහිදෙන සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගිනවා. එවැනි අවස්ථාවල ආනන්ද හාමුදුරුව විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස විශේෂ කාරණයක් නිසාද මේ සිනහ පහළ කරන්නේ? අන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණේ මතු කරමින් දහම් දෙසනවා. එවැනි සිදුවීම් කීපයක් ගැනම ත්‍රිපිටක පොත් වහන්සේලා තුළ මේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඊළඟට පින්වතුනි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ සතර දළදා වහන්සේලා, ඒ දන්ත ධාතුන් වහන්සේලා අපි හඳුන්වන්නේ සූවසූ දහසක ධර්මස්කන්ධ ස්පර්ශ වෙච්ච පූජනීය දළදා වහන්සේලා කියලා අපි ඒ දළදා වහන්සේලාට වන්දනා කරද්දී අපි සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ යම් ධර්ම කාරණයක් බුදුමුවින් දේශනා කරාද ඒ ධර්මය ඒ දන්ත ධාතුන් වහන්සේලාගේ ඒ හඬ ස්පර්ශ වෙමින් තමයි මේ ලෝකයට බුදුමුවින් දේශනා කරන්නට යෙදුණු. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අදිෂ්ඨාන සිදු කරනවා. උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණී බිදිලා විසිරිලා මෙපමණ කාලයක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් පවතිවා කියලා අදිෂ්ඨාන පිහිටවන. ඒ බුද්ධ අදිෂ්ඨාන වලට අනුව තමයි ධාතුන් වහන්සේලා විසිරුනේ, ධාතුන් වහන්සේලා අදටත් පවතින්නේ. පින්වතුනි අපි අහලා තියෙනවා ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා දීර්ඝායුෂ ඇති ඇතැම් බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන නොකොට පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහයේ ආදාහණයෙන් පස්සේ සියලුම ධාතුන් වහන්සේලා රන් කැටියක් වගේ රන් දෙනේ එකට රත්තරම් පාටට ඒක ඝනව පිහිටියා කියලා සඳහන් වෙනවා. එක ඝනව ධාතුන් වහන්සේලා සියල්ල රත්තරන් කුට්ටියක් වගේ ඒක ඝනව පිහිටනවා. ඒ නිසා එවැනි ධාතුන් වහන්සේලා තැන්පත් කළ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් එකම ධාතු තැන්පත් චෛත්‍යයක් ඒ බුද්ධ ශාසනවල ඉදි වෙලා තියෙනවා. ධාතුන් වහන්සේලා විසිරෙන අදිෂ්ඨාන නොකොට පිරිනිවන් පාන බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් අපි මේ ඉන්නේ මහා බඩ කල්පේ. බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන මහා බඩ කල්පේ තමයි අපි මේ ඉන්නේ. මේ මහා බඩ කල්පේ පළවෙනි අන්තක්කල්පේ තමයි කකුසද බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. දෙවැනි අන්තක්කල්පේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මේ මහා බඩ කල්පේ තුන්වෙනි අන්තක්කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. හතරවෙනි අන්තක්කල්ප අවසාන හරියේ ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. අද මේ බණහන්නේ අපි මේ ඉන්නේ මහා බඩ කල්පේ හතරවෙනි අන්තක්කල්පේ අවසාන හරි. මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා මුර්ගසම් වරුසාවල් වැහැලා මිනිස්සු එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා මේ අන්තක්කල්පේ අන්තක්කල්ප විනාශෙකින්, ඒකට ධර්මයේ කියන්නේ සත්ත අන්තක්කල්ප විනාශය, අවියාවිද වලින් මරාගෙන මේ ලෝකෙ විනාශ වෙලා අවසන් වෙනවා. ඉතාම සුළු පිරිසක් පමණක් ජීවිත බේර ගන්න. අන්න එතනින් තමයි ඊළඟ පස්වෙනි අන්තක්කල්පේ ආරම්භ වෙන්නේ. ඒ පස්වෙනි අන්තක්කල්පේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා සඳහන් වෙන්නේ.
එදකොට පිංහතුනේ මේ මහා බද්ධකල්පේ පළවෙනියට පහළවෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරෙන අධිෂ්ඨාන කරලා නැහැ. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එකම ධාතු තැන්පත් චෛත්‍යයයි ඒ ශාසනය තුළ උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ලෝකෙ ඉදි කරලා තියෙනවා. හැබැයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන අධිෂ්ඨාන කරා කියලා සඳහන් වෙලා තියෙනවා අතීත පොත්පත්වල. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන අධිෂ්ඨාන කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාත් ඒක ඝනව රන්දිනේ පිහිටියාම චෛත්‍යයි ඉදිකරේ ධාතු තැන්පත් චෛත්‍ය හැටියට. හැබැයි ඔබත් මමත් සරණ යන ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර බුදුවරුන්ගේ ආයුෂානම ගත්තහම අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ අඩු කාලෙ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. සමහර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ සාමාන්‍යයෙන් අද අපිට හිතාගන්නවත් අවුරුදු දහස් ගණන් වලින් අවුරුදු 80,000යි 70,000යි 60,000යි මෙවැනි අවුරුදු දහස් ගණන් වල ආයුෂ තිබිච්ච කාලේ ලෝකෙ පහළ වෙච්ච බුදුවරු ගැන සඳහන් තියෙනවා. හැබැයි අද අපිට හිතාගන්නවත් බෑ. මොකද අද මේ ඔබ මම ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පහළට පිරිහිලා පිරිහිලා පිරිහීගෙන යන ආයුෂ පිරිහිච්ච යුගයක. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙද්දී සාමාන්‍ය මිනිසුන්ගේ ආයුෂ ඒ කාලේ අවුරුදු 120ක්. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙනකොට උන්වහන්සේ පිරිනිවන් පානවා. බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටි අවුරුදු 45ක් වගේ කාලයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී ලෝකෙ දිහා බලනවා අනාගතයේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව ජීවමාන පියවි ස්වරූපයෙන් ඇස් දෙකෙන් දකින්න බැරි වුණා. ඒ අනාගතයේ පහළ වෙන පින් ඇති අයට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් හෝ දැකගෙන අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ දරාගෙන වැඩ සිටි අස්ති ධාතුන් වහන්සේ නමක් නේද කියලා සද්ධාවෙන් ඒ ධාතුන් වහන්සේලා සියසින් දැකලා වන්දනා කිරීම තුළ ඒ අයට අප්‍රමාණ පින් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන චේතනාවෙන් හිත පහදවාගෙන ධාතුන් වහන්සේට වන්දනා කරද්දී බුදු කෙනෙකුට වන්දනා කරාසේ පින් රැස් වෙනවා. ඒ පිනෙන් ඒ බොහෝ දෙනෙකුට සුගතිගාමි වෙන්නේ ඒ පින උපකාර වෙන්නේ. ඒ නිසා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පාන පෙරම අදිෂ්ඨාන කරා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණවලින් විසිරේවා. මේ දළදා වහන්සේලා අතරින් සතර දළදා වහන්සේලා සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා නොකැඩී නොබිඳී නොවිසිරි ඒ ආකාරයෙන්ම රන්දෙන ඉතිරි වේවා කියලා අදිෂ්ඨාන කරලා පිරිනිවන් පෑවේ. ඒ සතර දළදා වහන්සේලා පමණක් නෙමෙයි, තවත් ධාතුන් වහන්සේලා කීප නමක්, ලලාට ධාතුන් වහන්සේ, වම් අකු ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේලාත් නොකැඩී නොබිඳී නොවිසිරි ඒ ප්‍රමාණයෙන්ම රන්දිනේ ඉතිරි වෙලා පවතිවා කියලා අදිෂ්ඨාන කරා. අනෙක් සියලු මස්ති ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු ආකාරයට මුම්පියලි ප්‍රමාණයට, කඩසහල් ප්‍රමාණයට, අබෑට ප්‍රමාණයට බිඳිලා 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 රන්දිනේ වෙන්වෙන්ව පැවතියි. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන ගත්තහම උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල රජදරුවන්ගේ සාල වනෝද්ධානයේ උතුරට හිසලා සල්ගස් දෙකක් අතර සිංහසෙයියාවෙන් ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පස්සේ ශ්‍රී දේහය දින 7ක් මහජනතාවට වන්දනා කරන්න මහජන ප්‍රදර්ශනයට තැබුවා. බොහෝ සද්ධාවන්ත අය, රජවරු, සිටුවරු, උපාසක උපාසිකාව මල් පූජා දවුවේ අරගෙන දිවාරෑ දෙකේ දින 7ක් පුරා මිනිස්සු සාදුකාර දිවි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ වන්දනා කරගත්තා කියන දින 7ක්. අපි සාමාන්‍ය දන්නවා සාමාන්‍ය මිනිසෙක් නම් මිය ගියාට පස්සේ දවස් 7ක් නෙමෙයි දවස් 2-3 තියෙනකොට
ඇඟ ඉදිමිලා ස්වරූපේ වෙනස් වෙලා නිල් පාට වෙලා සමහරට ඕජාව ගලනවා නහයෙන් කන් වලින් මේ ශරීරේ විකෘති වෙනවා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් මලගෙවල් වල මිනිහක් එම්බාම් කරලා තමයි යන්තම් දවස් 3-4ක් හරි තියාගන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨාන ශක්තිය බුදු කෙනෙක්ගේ මේ අධිෂ්ඨානයේ මේ දැන් පිරිනිවන් පෑව වගේ දින 7ක් පුරා කිසිම වෙනසක් නැතුව ශ්‍රී දේහේ පැවතුනා කියනවා. දවස් 7කට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට අවසන් කටයුතු සිදුවෙන ආකාරය ගැන දැනුවත් කරා. මොකද මේ එක එක්කිනාට ඕන විදිහට ඒ කාලේ රජවරුන්ටවත් සිටුවරුන්ටවත් ආ මේ මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණත් හොඳයි අපි මෙහෙම කරමු එක එක අදහස් වලට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේලාට සාධාරණ ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන්න යම්සේද ඒ විදිහටම තමයි මේ ලෝකෙ පහළ වෙලා පිරිනිවන් පාපු සියලු බුදුරජාණන් වහන්සේලාගේ දේහයන් ආදාහනය කරලා තියෙන්නේ. එමනම් අපි මේ කාරණේ ධර්මානුකූලව තේරුම් ගන්නට ඕනේ මොකක්ද ඒ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ රන් දිනක තැන්පත් කළ යුතුයි. ඊට පෙර මහජන ප්‍රදර්ශනීයට තබලා මිනිස් වන්දනා කරලා සඳුන් වතුරෙන් සුවඳ පැංගොලින් ශ්‍රී දේහේ දෝවණය කරලා සිවුරකින් ඔතනවා. අලු සිවුරකින් ඔතනවා. ඊට උඩින් කපු පුළුම් පටලයක් ආයි ඔතනවා. ආයමත් අලු සිවුරක් ඔතනවා. ආයමත් කපු පුළුම් පටලයක් ඔතනවා. ඔය විදිහට සිවුරු 500කිනුත් කපු පුළුම් පටල 500කිනුත් වෙන වෙනම ශ්‍රී දේහේ ඔතලා රන් දිනක තැම්පත් කරනවා. හතරන් වලින් සකස් කරපු දෙනක්. අපි සාමාන්‍ය නිකන් ඔබේ අදහසක් ගන්න ඔබ හිතන් පෙට්ටියක් දැන් ඔබ දැකලා ඇති කෙනෙක් මිය ගියාට පස්සේ මృత ශරීරය තැන්පත් කරන්නේ අද සාමාන්‍ය ලී පෙට්ටියක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තැන්පත් කරේ රණින් නිම කරන ලද රන් දිනක. එතකොට සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවය තේරුම් ගත්තොත් ඔබට මේක හොඳට වටහා ගන්න පුළුවන්. අපි ගාව සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් කියලා අපවත් වුණාට පස්සේ ඔබ දැකලා ඇති උන්වහන්සේගේ ශරීරයේ ශ්‍රී ඒ උන්වහන්සේගේ දේහේ ඒ ලීවලින් තැම්පත් කරපු ඒ පෙට්ටියක තැම්පත් කරලා තිමිනිස්සු දින කීපයක් ඒ පන්සලේ දායක දායිකාවන් අය අවසන් ගෞරව දක්වලා අවසානයේ මේ දරවලින් සකස් කරපු චිතකයක තමයි තැම්පත් කරලා ආදාහනය කරන්නේ. එතකොට අද ක්‍රමයට අද සාමාන්‍ය අපි ලංකාවේ දකින ක්‍රමයට ඒ සෑයක තැම්පත් කරලා ආදාහනය කරාට පස්සේ මේ ඔක්කොම දර ටිකත් පිච්චිලා පෙට්ටියත් පිච්චිලා අවසානයේ අලු ටික විතරක් බිම ඉතිරි වෙනවා. එතනින් අලු ටික එකතු කරලා ගන්නවා. අර මේ දර ටික ඒ අඟුරු ටික ඉවත් කරලා අලු ටික වෙන් කරලා ගන්නවා. ඕක තමයි සාමාන්‍ය වර්තමානයේ අපි දකින ක්‍රමය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වෙද්දී බුද්ධ අධිෂ්ඨානත් ඒ තුල හරිම ආශ්චර්යමත් විදිහට සිදු වෙනවා. ඒ බුද්ධ අධිෂ්ඨානවල බුද්ධ ශක්තිය කියන්නේ එක මහා පුදුමයි. පින්වතුනි බුදු ගුණ අචින්ත්‍යයි. ඒක අපිට තර්ක කරලා ඒක කොහොමද වුනේ මේක කොහොමද වුනේ එහෙම වෙන්න පුළුවන්ද කියලා අපිට අපේ තර්ක ඥාණයෙන් බුද්ධියෙන් අපිට තර්ක කරන්න පුළුවන් හැකියාවක් නෙමේ. ඒක අචින්ත්‍ය දෙයක්. ඊර්දි විෂය අචින්ත්‍යයි. බුද්ධ විෂය අචින්ත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව රන් දිනේ පළවෙනියටම ශ්‍රී දේහේ ඔතන සිවුර පිලිස්සෙන්නේ නැහැ කියනවා ගිනි දැල් අතරින්. 500 වෙනියට උඩින්ම ඔතන සිවුර පිලිස්සෙන්නේ නැහැ. දැන් බලන්න අපිට හිතා ගන්න පුළුවන්ද කියලා. රන් දින සඳුන් චිතකයක තැම්පත් කරලා ආදාහනය කරද්දී රන් දින පිලිස්සෙනව නෙමෙයි. මොකද ඒක රත්තරන් වලින් සකස් කරන දෙන. ඒ රන් දින පිලිස්සෙන්නේ නැහැ. ඒකත් ආශ්චර්යයක්. ඒ රන් දින උණු වෙලා යන්නේ නැහැ. ඒ රන් දිනේ තියෙන සිදුරු කීපයකින් යන ගිනි දැල් වලින් රන් දින ඇතුලේ තියෙන සිවුරු 498 කපු කුළුම් පටල 500ක් දැවෙනවා. සිවුරු 500කිනුයි කපු කුළුම් පටල 500කිනුයි තමයි ශ්‍රී දේහයේ ඔතලා රන් දිනේ තැම්පත් කරේ. එතකොට ඒ සිවුරු අතරින් සිවුරු දෙකක් ඉතිරි වෙනවා. පළවෙනියටම උතන සිවුරයි 500 වෙනියට උඩින් මොතපු සිවුරයි
කොච්චර ගිනි දැල් අතරේ තිබ්බත් ඒ සිවුරු දෙක බුද්ධ අධිෂ්ඨානෙ පිලිස්සෙන්නේ නැහැ. කපු පොළොන් පටල 500ම දැවිලා පිලිස්සෙනවා. හැබැයි අර සිවුරු දැවිච්ච සිවුරු වලවත් කපු පොළොන් පටල වලවත් අලුවත් දැලිවත් දූවිලිවත් රන් දෙන ඇතුළේ ඉතුරු වෙන්නේ නැහැ කියනවා. ඒ සියල්ල හරියට ගිතෙල් ටිකක් දැවුනා වගේ රන් දෙන ඇතුළෙම අතුරුදහන් වෙලා ආදාහණයෙන් පස්සේ අතුරුදහන් වෙලා යනවා. එතකොට ශ්‍රී දේහේ සම්මස් නහර පිලිස්සෙනවා. හැබැයි ඒවැවත් අලුවත් දැලිවත් රන් දෙන ඇතුළේ ඉතිරි වෙන්නේ නැහැ. ඒ සියල්ල දැවෙද්දී ගිතෙල් ටිකක් දැවිලා ගියා වගේ අතුරුදහන් වෙලා යනවා කියන්නේ. එහෙමනම් රන් දෙනේ ආදාහණය වෙලා අවසන් වෙනකොට ඉතිරි වෙන්නේ බුද්ධ අධිෂ්ඨානයේ මත සර්වඥ ධාතුන් වහන්සේලා පමණක්. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරේ යම් ආකාරයකටද ඒ ආකාරයට රන් දිනේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙනවා. ලලාට ධාතුන් වහන්සේ නොකැඩී නොබිඳී නොවිසිරී පවතිවා කියලා අධිෂ්ඨානයක් කරාද ඒ විදිහටම ලලාට ධාතුන් වහන්සේ රන් දිනේ ඉතිරි වෙනවා. අකුධාතුන් වහන්සේලා දෙනම නොකැඩී නොබිඳී නොවිසිරී පවතිවා කියලා අධිෂ්ඨාන කරාද ඒ ආකාරයටම අකුධාතුන් වහන්සේලා දෙනම රන් දිනේ ඉතිරි වෙනවා. ඊළඟට සතර දළදා වහන්සේලා නොකැඩී නොබිඳී නොවිසිරී පවතිවා කියලා අධිෂ්ඨාන කරාද ඒ විදිහටම දළදා වහන්සේලා හතර නම ඉතිරි වෙනවා. අනෙක් සියලු අස්ති ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණය බිඳිලා විසිරිලා පවතිවා කියලා අධිෂ්ඨාන කරාද ඒ විදිහට වෙන වෙනම බිඳිලා විසිරිලා වෙන වෙනම පවතින. ඔන්න ඔය ආකාරයට තමයි ශ්‍රී දේහේ ආදාහණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්නේ. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේදා දින 7ක් මහජන ප්‍රදර්ශනීට තබලා අර කියපු විදිහටම කපු පොළුම් පටල 500කින් අලුත් සිවුරු 500කින් වෙන වෙනම ශ්‍රී දේහේ ඔතලා රන් දිනේ තැම්පත් කරලා සඳුන් දර වලින් සකස් කරපු සඳුන් චිතකයකට නමයි නංවල. දැන් චිතකයට දේහේ නංවල අවසානයි, රන් දින තැම්පත් කළ අවසානයි. ඒ වෙලාවේ මල් රජදරුව 4 දිනක් සඳුන් වතුරෙන් ලෝහණය වෙලා සුදු වතින් සැරසිලා ජටාවල් බැඳලා ගිනි මැල 4ක් අරගෙන රන් දෙන වටේ ප්‍රදක්ෂිනා කළ චිතකයට ගිනි දල්වන්න සූදානම් වුණා. වර්තමානයේ පවා ඔබ දැකලා ඇති ඔය චිතකයට ගිනි දල්වනකොට ඒ වගේ සුදු ඇඳලා ජටාවක් ඇඳලා ඉවරලා මේ ගිනි දල් අරගෙන වටේ ගිහිල්ලා ගිනි තියෙන. ඔය වගේ චිතකයට ගිනි දල්වන්න සූදානම් වුණා. අර විදිහටම චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා ගිනි මැල 4ක් අරගෙන 4 පැත්තෙන් ගින්දර තියනකොටම ගිනි මැල 4ම සැනින් නිවිලා ගියා. හිතාගන්න බැරි විදිහට අර ගිනි මැල 4ම සැනින් නිවුණා. ඊළඟට මල් රජ දරුව කල්පනා කරා අපි එහෙනම් 8 දෙනෙක් යොදාගමු. හොඳයි කියලා මල් රජ දරුව 8 දෙනෙක්ම සුදු වතින් සැරසිලා අර විදිහටම සූදානම් වෙලා චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා ගිනි මැල 8ක් අරගෙන ප්‍රදක්ෂිනා කරලා ගිනි දල්වන්න සූදානම් වෙලා අර විදිහටම ගිනි තියනකොටම චිතකේ ගින්න අර ගිනි මැල 8ම නිවිලා ගියා. ඒ වෙලාවේ මල් රජ දරුවෝ තීරණය කරා අපි 16 දෙනෙක් යොදාගෙන බලමු. අපි 16 දෙනෙක් යොදාගමු කියලා 16 දෙනෙක් ගිනි දල්වන්න අර විදිහටම උත්සාහ කරා. ඒ චිතකයට ගිනි දල්වන්න හදනකොටම ගින්න නිවෙනවා. දැන් අන්තිමට ඔවුන් උත්සාහය අතහැරියා. මොකක් හරි දෙයක් මෙතන ඇති. කාගෙන්ද මේක දැනගන්නේ කියලා මහරහතන් වහන්සේලා දිහා බලනකොට දැක්කා දිවස්ලාභීන් අතර අග තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ එතන වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්න මහා සංඝයා අතර මහරහතන් වහන්සේලා අතර පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් තමයි සැරියුත් මුගලන් දෙනම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑවේ බුදුහාමුදුරන්ට කලින්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර ඒ චිතකේ ආදාහණය කරන්න සූදානම් වෙන වෙලාවේ වැඩ හිටියා දිවස්ලාභීන්ගෙන් අග තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ අවුරුදු 150ක් ආයු වින්දනය කරා කියන අනුරුද්ධ මහරහතන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ දීර්ඝ ආයුෂක් වැඩ සිටිය මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ ළඟට ඇවිල්ලා
මල් රජදරුවන් අහනවා ස්වාමීනී ඔබ වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍ර කෙනෙක්. ඔබ වහන්සේවත් දිවසින් බලලා කියන්න අපින් අඩුවක් වෙලාද අපින් යම් වැරද්දක් වෙලාද? ඇයි අපි මේ චිතකයට ගිනි දල් වන්න ගන්න උත්සාහයේදී මේ ගින්න නිවිලා යන්නේ? මොකක් හෝ අපෙන් වෙච්ච වැරද්දක්ද? ස්වාමීනි ඇයි මෙහෙම වෙන්නේ? උන්වහන්සේ දිවසින් බැලුවා බලලා කියනවා මල් රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක්. ස්වාමීනි මොකක්ද දෙවියන්ගේ අදහස? රජදරුවනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවා නුවර ඉඳන් 500ක් භික්ෂූන් වහන්සේලා සමග ඈත ඉඳන් වඩිනවා. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තිබ්බ කෙනෙක්. උන්වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටියා. අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණා කියලා. ඒ නිසා සමහරු රැවටුණා අන්න බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා මහා කාශ්‍යප හාමුදුරුවෝ දැකලා මිනිස්සු රැවටිච්ච අවස්ථාව ඉඳන් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නගරවල ප්‍රසිද්ධියේ පින්දපාත යමින් මේ නගරවල වැඩ ඉන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩිය කැමති වුණේ නැහැ. බුදු කෙනෙකුට අගෞරවයක් වෙයි මිනිස්සු මන් දැකලා රැවටෙනවා මෙන්න බුදුහාමුදුරුවෝ කියලා. උන්වහන්සේ ගොඩාක් දූතාංග සමාදන් වෙලා බොහෝ කාලයක් වනාන්තරවල පිප්පලි ගුහාවේ වැඩ හිටියා කියලා සඳහන් වෙනවා බොහෝ කාලයක්. එතකොට එවැනි වනාන්තරවල දූතාංග සමාදන් වෙලා දූතාංග ආරක්ෂා කරගෙන වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණේ උන්වහන්සේට වැටහුණා. දෙවියන්ත් උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා මේ කාරණේ දැනුම් දුන්නා. 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග කුසිනාරාවට පිටත් වෙලා බොහෝ දුරක් දැන් සංඝයා සමග දින ගණනාවක් ඇයි දින 7ක් ශ්‍රී දේහේ මහජනපදසනිට ලැබුවන් ආදාහනෙට කලින් මේ දින ගණනාවෙම උන්වහන්සේලා චාරිකාවෙන් කුසිනාරාවට වැඩම කරගෙන වඩිනවා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිතනවා උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. මට බොහෝ කාලකින් බුදුරජාණන් වහන්සේව දැකගන්න වන්දනා කරගන්න බැරි වුණා. අනේ උන්වහන්සේ පිරිනිවන් පාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහනය කරන්න පෙර උන්වහන්සේගේ සිරිපතුල් දහසක් නිම්වල වලින් යුතු ඒ චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදු සිරිපත්තුළු යුගල මගේ නළල මත තියාගෙන මට බුදුගුණ සිහිපත් කරමින් මට වන්දනා කරගන්න ලැබේවා ලැබේවා කියලා උන්වහන්සේ හිත හිතා වඩිනවා. ඒ උන්වහන්සේගේ සිතුවිල්ල දෙවිවරු දකිනවා. ඒ නිසා දෙවිවරු චිතකයට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ. චිතකයට ගිනි දල්වන්න හදනකොටම දෙවියන් මොකද කරන්නේ? ගින්න නිවනවා. මේ කාරණය අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. දැකලා රජදරුවන්ට කියනවා රජදරුවනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ළඟ උන්වහන්සේ වඩින ගම. උන්වහන්සේ වඩින තෙක් දෙවියන් චිතකයට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාගනිමු උන්වහන්සේ වැඩියට පස්සේ චිතකයට ගිනි දල්වන්න කටයුත්ත අපි ඊට පස්සේ කරමු කියනවා. ඒ නිසා දැන් සියලු දෙනා බලාගෙන හිටියා ශ්‍රී දේහේ චිතකයට නංවල සියල්ල සූදානම්. දැන් හැමෝම බලාගෙන ඉන්නවා ගිනි දල්වන්න විදිහක් නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකම් උන්වහන්සේ දැන් වඩීවි කියලා මග බලාගෙන ඉන්නකොට ඈතින් පේනවා 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. උන්වහන්සේගේ පෙනුමත් හරියට බුදුරජාණන් වහන්සේ වගේමයි. ඒ නිසා බොහෝ පිරිසට උපාසක උපාසිකාවන් රජදරුවන් බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා තමයි සිහිපත් වුනේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග ඉදරට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පරෝගත්තා. ඔබ දන්නවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දරාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ පරෝගෙන හිටපු මහා පාසිකුල චීවරය. මහ පොළව කම්පා වෙච්ච ඒ උතුම් චීවරේ තමයි තුන් වතාවක් මහ පොළව කම්පා වෙනවා මේ චීවරේ නිසා. පළවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ මහා පාසිකුල චීවරයක් පොරවන්න ඕන කියලා හිතලා පුණ්ණා කියන දාසිය මැරිලා ඒ මලකුණ රෙදි කඩක ඔතලා අමු සොහනට ගිහින් දාලා දින ගණනාවකට පස්සේ
බුදුරජාණන් වහන්සේ සොහොනට ගිහිල්ලා අර පණුව පිරිච්ච තිඹක් පණුව හිටියා කියන ඔය රෙදි කඩේ. ඒ රෙදි කඩ ශ්‍රී හස්තයෙන් අතට ගන්නකොටම මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙනවා. ශ්‍රී හස්තයෙන් පණුව අර රෙදි කඩේ හිටපු අර පණුව ඉවත් කරලා මේ රෙදි කඩ සෝදල පිරිසිදු කරන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවියන් එතන පැම් පොකුණක් මවනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන්ම අර මලකුණේ ඕජාව මේ පණුව එකින් එක ඉවත් කරලා ශ්‍රී හස්තයෙන්ම මේ රෙදි කඩ බෝදලා සිවුරක් හැටියට සකස් කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ඒ සිවුර පොරවනකොට දෙවනි වතාවට මහ පොළොව කම්පා වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න කාලයේ ඊට වසර කීපයකට කලින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුණ ගැහිලා අන්ධ වනේ ධර්ම සාකච්ඡාවක් සිදු වෙනවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන්ගේ දෙපට සිවුර බිම එළලා ස්වාමීනි මේ මත වැඩ ඉන්න සේක්වා කියලා බුදුහාමුදුරන්ට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චීවරේ මත වැඩ ඉඳලා ඒ සිවුර ශ්‍රී හස්තයෙන් පිරිමදෙමින් කියනවා, මහා කාශ්‍යප, ඔබේ සිවුර හරි සිනිඳුයි, ඔබේ සිවුර හරි පහසුයි වගේ. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉල්ලීමක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ චීවරේ පිළිගන්න සේක්වා, තථාගතයන් වහන්සේ මගේ සිවුර දරන සේක්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා, මහා කාශ්‍යප, ඔබේ සිවුර මං ගත්තොත්, මං පෙරෙව්වොත් ඔබ පොරවන්න? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේව දරාගෙන ඉන්න මහා පාසිකුල චීවරේ මට දෙන්න. ඔය සිවුර බොහොම කළුයි, බොහොම ගොරෝසුයි. දැන් තථාගතයන් වහන්සේ බොහොම වයෝවෘතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට මේ චීවරේ දරනවට වඩා පහසු සිවුරක් සුදුසුයි. ඒ නිසා ඔබ වහන්සේ දරාගෙන ඉන්න ඔය සිවුර මට දීලා මගේ සිවුර ඔබ වහන්සේ පිළිගන්න කියලා. බුදුරජාණන් වහන්සේ නැගී ඉඳලා තමන් වහන්සේ පොරවගෙන ඉන්න සිවුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ලබලා දීලා මහා කාශ්‍යප හාමුදුරන්ගේ සිවුර අරගෙන පොරව ගත්තා. මේ සිවුරු මාරු කරගෙන පොරවද්දී මහා පොළොව තුන්වෙනි වතාවට සෙලවමින් පොළොව කම්පා වෙනවා. ඒ මහා පාංශකුල චීවරේ දරන්න බුදු කෙනෙක් පොරවපු බුදු කෙනෙක් දරාගෙන හිටිය ඒ මහා පාංශකුල චීවරේ පොරවන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. පින්වතුනි, එදා අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ මහා පාංශකුල චීවරේ දරාගෙන තමයි එදා එතනට වැඩි. ඒ සිවුර ඒකාංශ කරලා පොරවගෙන චිතකයේ වටා බුදුගුණ කියමින් තුන් වතාවක් චිතකයට වන්දනා කර අපි චෛත්‍යයක් වඳිනවා වගේ. අපි දක්ෂිනාරුතව චෛත්‍ය වටේ බුදුගුණ කිය කියා චෛත්‍යයක් බෝධීන් වහන්සේ නමක් වටේ ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරනවා වගේ එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චිතකයේ වටා බුදුගුණ කියමින් තුන් වතාවක් වන්දනා කරලා සිරිපතුල් පිහිටි තැන දන ගහලා චිතකයට නළල තියලා අදිෂ්ඨානයක් කරා. මේ චිතකයේ තුල තැම්පත් රන් දෙන කපුපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී දේහයේ සිරිපතුල් යුගල මේ කපුපුළුම් පටලත් රන් දෙනත් සිවුරු 500ක් විවර කරගෙන චිතකයෙන් එළියට නික්මිලා මගේ නළල මත පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. බලන්න මේ රහතන් වහන්සේලාගේ අදිෂ්ඨාන, බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ අදිෂ්ඨාන මහා බලවත් අචින්ත්‍යයි. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල පිහිටියා. සියලු දෙනා පුදුමෙන් පුදුමයට පත් වුණා මේ ආශ්චර්ය දැකලා. සම්බුදු සිරිපතුල් දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ සිරිපතුල් නළලේ තියාගෙන බුදුගුණ සිහි කර කර
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිරිපතුල් පිරිමදමින් වන්දනා කරලා චිතකයෙන් හිස ඉවතට අරගෙන නැකිටිනවා සමගම චිතකේවත් නොසෙල්වී පෙර තිබූ පරිදිම ආයමත් සකස් වුණා. ඒ සැනින් දේවානුභාවයෙන් චිතකයට ගිනි දැල්වුණා කියලා සඳහන් වෙන්නේ. මල්ල රජ දරුවන්ටවත් කාටවත් චිතකයට ගිනි දැල්වන්න ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිරිපතුල් වන්දනා කරලා එතනින් නැකිටිනවා සමගම චිතකයට දේවානුභාවයෙන් ගිනි දැල්වුණා. අන්නේ ගිනි දැල් අතරේ ඒ වෙලාවේ චිතකයට දැන් ගිනි දැල්වෙනකොට ඒ වටේට හිටපු මහරහතන් වහන්සේලා අතර සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාලා. හැබැයි උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වැඩ හිටියා. එතන හිටියා බොහොම ඍද්ධි බල සම්පන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප නමක්. ඔය අතරින් කේම කියන මහරහතන් වහන්සේ චිතකය ඇතුළට ඍද්ධියෙන් ඇතුළු වුණා. උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා ඉරුදියෙන් ගිනිදැල් අතරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ තමන් වහන්සේගේ අතින් පිළිගත්තා. සුදු බුදුරැස් විහිදිච්ච බුදුරජාණන් වහන්සේගේ සූ අසූ දහසක ධර්මස්කන්ධ ස්පර්ශ වෙච්ච ඒ සතර දළදා වහන්සේලා අතරින් වාම යටි දළදා වහන්සේ පිළිගත්තා. ගිනිදැල් අතරින්ම තමන් වහන්සේ එළියට වැඩම කරා මේ දළදා වහන්සේ අතින් අරගෙන. ඒ වගේම කේම මහරහතන් වහන්සේ උන්වහන්සේ ඍද්ධි බල සම්පන්න කෙනෙක් සාරිපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ චිතකයේ ගිනිදැල් ඇතුළට තේජෝ කසිනේට සමවැදිලා ගිනිදැල් අතරින් ඇතුළට ගිහිල්ලා ඉර්දියෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ පිළිගත්තා. ග්‍රීවා ධාතුන් වහන්සේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ මේ බෙල්ලේ පිහිටි අස්ති ධාතුන් වහන්සේලා හත් නම. හිස් කබලේ ඉඳන් මේ බෙල්ල දක්වා කොඳුයට පෙළී ඉහලින් පිහිටලා තියෙන අස්ති ධාතුන් වහන්සේලා හත් නම. ඒවට ධර්මයේ කියන ග්‍රීවා අස්ති කියලා. මේ ග්‍රීවා ධාතුන් වහන්සේ පිළිගත් සරබුව මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක අහසින්ම උන්වහන්සේලා බොහොම ඍද්ධි බල සම්පන්නයි ලංකා භූමියට වැඩම කරලා මයංගන මහා සෑය ගර්භයේ තුල ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා නාගලෝකේ නාග වර්ණ පාෂාණ ගෙනහල්ලා ඒ චෛත්‍ය ගර්භයේ තවත් විශාල කරලා උඩින් බැඳලා තැන්පත් කරලා උන්වහන්සේලා අහසින් වැඩියා කියලා ඉතිහාස සඳහන් වෙනවා. එතකොට ඔන්න ඔය කේම මහරහතන් වහන්සේ තමයි වාම යටි දළදා වහන්සේ පිළිගත්තේ. ඒ දළදා වහන්සේ ඊට පස්සේ කලිඟු රට බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙකුට ලැබුණා. මුලින් ඒ රජුරෝ මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් මේ දළදා වහන්සේ පෙළහර පෑවා. නොඑක් විදිහට ඒ රාජ්‍ය කාලවල රජවරු අතර යම් යම් ආක්‍රමණ සිද්ධ වෙන්න ගියා. මේ දළදා වහන්සේ පැහැර ගන්න උත්සාහ කරා. එවැනි අවස්ථාවල මේ දළදා වහන්සේ බේර ගැනීමේ අරමුණෙන් තමයි අවසානයේ ආක්‍රමණයක් සිද්ධ වෙන්න ගිය වෙලාවේ මේ දළදා වහන්සේට අනතුරක් වෙයි, දළදා වහන්සේ ආරක්ෂා කළ යුතුයි කියලා එදා ඒ රජවරු දන්ත කුමරු හේමමාලාතේ මේ දළදා වහන්සේලා රහසේම පිටත් කරලා එවනවා. අන්නේ දළදා වහන්සේ වාම යටි දළදා වහන්සේ ලංකා භූමියට ලැබෙනවා. අපේ රටේ පවා අතීත රජවරු අතර යම් යම් ආක්‍රමණ ඔබ අහලා ඇති පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණ කාලවල පවා දළදා වහන්සේ රැකගන්න අපේ රටේ පූජනීය මහා සංඝරත්නය මොනතරම් කැපකිරීමක් කරාද. සමහර ආක්‍රමණික රාජ්‍ය පාලන කාලවල දළදා වහන්සේ හංගල යම් යම් තැන්වලට අරගෙන ගිහිල්ලා ඒ දළදා වහන්සේ වගේම සමහර අනුරුවක් හදලා ඇත්ත දළදා වහන්සේ අරගෙන ගිහින් හැංගුවා කියලා. එතකොට මේ වගේ සමහර කුරහංගලේ හංගලා තිබුණා තැන්පත් කර. එතකොට මේ වගේ නොයෙක් ඒ අතර වුණත් ඇතැම් රජවරු ඇතැම් මිත්‍යා දෘෂ්ටිකයෝ දළදා වහන්සේව කිනිහිරේ තියලා තලන්න පවා අනකරපු අවස්ථාවල මේ දළන්සි අහසේ පෙළහර පාපු සිදුවීම් තියෙනවා. සියලු දෙනා මවිත කරගෙන එවැනි මහා අසිරිමත් පෙළහර පාමි වැඩම කරලා අදටත් වැඩ ඉන්න සුදු බුදුරැස් විහිදෙන ඒ උතුම් දළදා වහන්සේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානව දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලංකා භූමිය තුළ වැඩ සිටිනවා. පින්වතුනි, එදා දළදා වහන්සේලා ඒ රන්දෙන විවර කරපු වෙලාවේ දැන් ශ්‍රී දේහයේ ආදාහනය වෙලා අවසන් වෙනකොට වැස්ස වලාහක දෙවිවරු චිතකේට පමණක් වැසි ඇදහැලෙන සැලැස්සුවා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඒ වගේම අවට සල්ගස්වල අතු චිතකේ දෙසට නැමිලා පොළවෙන් උරාගත් ජල දහරාවන් චිතකේට විහිදුනා කියලා සඳහන් වෙනවා. අපට හිතා ගන්නවත් බැරි අසිරිමත් පෙළහර පෑව සිදු වෙලා තියෙනවා. අවසානයේ මේ රන්දෙන ධාතුන් වහන්සේලා සියල්ල පිටින් රන්දෙන විවර කරන්න කලින් එතකොට මෙන්න මේ කාරණේ අපි තේරුම් ගත යුතු කාරණයක්. රන්දෙන විවර කරන්න කලින් එතකොට අර කලින් තමයි වාම යටි දළදා වහන්සේ ඉදිරියෙන් කේම මහරහතන් වහන්සේ අතට ගත්තා. ඊළඟට සරභු මහරහතන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්තා. ඔන්න ඔය ධාතුන් වහන්සේලා දෙනම විතරයි ගිනි දැල් අතරින්ම රන්දෙනෙන් එළියට වඩම්මුවේ මහරහතන් වහන්සේලා විසී. අවසානයේ චිතකේ ගිනි නිවී ගියාට පස්සේ පෙරහැරින් රන්දෙන ඇතෙක් මත තැන්පත් කරලා නගරයේ වටා පෙරහැරකින් මේ බෙර තූරිය වාදන මැදින් නගරයේ වටා පෙරහැරින් ප්‍රදක්ෂිනා කරෝමින් තමයි ධාතුන් වහන්සේලා බෙදන්න මණ්ඩපයක් හදලා එතනට වඩම්මවන්නට ඉදිරි. එතකොට මේ ඉතිහාස පොත්වල මේ ධාතුන් වහන්සේලා ගැන පිරිනිවන් පෑම, මේ ආදාහන පෙරහැර, මේ ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා. මේ පෙරහැර නගරේ වීදි සංචාරය කළා තියෙනවා. රන්දෙන පිටින්, ඒ කියන්නේ ධාතුන් වහන්සේලා සියල්ල තැම්පා රන්දෙන ඇතෙක් මත තැම්පක් කරලා පෙරහැරෙන් රජවරු රාජකීය පෙරහැරකින් නගරේ වීදි සංචාරය කෙරෙවි. ඒ වෙලාවේ බන්දුල සෙන්පතියගේ බිරිඳ බන්දුල මල්ලිකාව, මේ ධර්මයේ සඳහන් වෙනවා මේ මේල පළඳනාවල් තිබිච්ච කීප දෙනෙක් ගැන. අපි බොහෝ වෙලාවට අපි දන්නේ විසාකාවගේ මේල පළඳනාව ගැන තමයි වැඩිපුර කතාවේ. බන්දුල මල්ලිකාව තත් තිබුණ මේල පළඳනාව. හැබැයි බන්දුල සෙන්පතියයි තමන්ගේ දරුවෝ සියලු දෙනාවයි ලිච්ඡවීන් අතින් මරණයට පත්වෙච්ච වෙලාවේ ඒ දේවිය බන්දුල මල්ලිකා තමන්ගේ ආභරණය ගලවලා තිබ්බා. මගේ දරුවෝ සියලු දෙනායි ස්වාමියයි අද මරණයට පත් වුණා, මම මේ පළඳනාව අද ඉඳන් පළඳින්නේ නෑ කියලා ඒක ගලවලා ඉවත් කරලා වෙනම පෙට්ටගමක දාලා වහලා පරිස්සමට තිබ්බා. දැන් ඈතින් ඇහෙනවා එදා ආදාහන පෙරහැර, පෙරහැරක් කෙනව ඈතින් මේ ධාතුන් වහන්සේලා ශ්‍රී දේහයේ ආදාහනෙන් පසු රන් දෙන මේ ඇතෙක් මත තැන්පත් කරගෙන පෙරහැරින් අරගෙන එන්නේ. ඒ වෙලේ කල්පනා කරා මට පූජා කරගන්න වටිනා දෙයක් අන්න මතක් වුණා, කෝටි ගාණක් වටින රන් පළඳනාව. මේ පළඳනාව අරගෙන ඉක්මනට සඳුන් වතුරින් දෝණී කළ සුවඳ පැන් ගල්වල පිරිසිදු කරලා මේ වටිනා පළඳනාව අරගෙන ඇවිල්ලා පෙරහැර වෙලාවේ රජදරුවන්ගෙන් ඉල්ලීමක් කරා මට මේ රන් දෙනට මේ පළඳනාව පළඳවන්න මගේ යතිම මට අවසර දෙන්න කියලා අර ඇතා මතදිම මේ රන් දෙනට පළඳනාව බන්දුන මල්ලිකාතින් පැලැන්දුවා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට අපේ ඉතිහාස සිදුවීම් වල ධාතුන් වහන්සේලා තැන්පත් මේ රන් දෙන පෙරහැරෙන් ඇතෙක් මත වැඩමවා කියන කතාව අපිට සිදුවීම් වල තියෙනවා. එතකොට වර්තමානයේ ඔබ දකින්න ඇති අපේ රටේ පවා මේ ඉතිහාසෙ ඉඳන් මේ පෙරහැර චාරිත්‍ර, ඒ වගේම දළදා පෙරහැර මේ සිදුවෙනවා. එතකොට මේ අතර අපිට මේ වර්තමානයේ යම් යම් පිරිස සමහර වෙලාවට මේ ඇයි මේ වාහනික ගෙනියන්නේ නැත්තේ, මෙච්චර දිනුණු කාලෙ මේ ඇත්තුන්ට වද දෙන්නේ, මේ වගේ අමුතු සත්ව කරුණාව පහළ වෙලා පෙරහැරට ගරහන සමහර අය ගැන අපිට නොයෙක් අදහස් විවේචන නොයෙක් මතවාද අහන්න ලැබෙනවා. එතකොට මේ අය මේ එතකොට ඒ අය සමහරලාට හිතන ඕවා බුදුහාමුදුරු හිටියනම් අනුමත කරනවද, බුදුහාමුදුරන්ගේ කාලේ ඔහොම තිබ්බද, රහතන් වහන්සේලාගේ කාලේ තිබ්බද. එතකොට මේ ඉතිහාසය අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා වැඩ සිටිද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි බුදුහාමුදුරු පිරිනිවන් පානවා සමගම සාසනික වගකීම දරාගත්තේ.
උන්වහන්සේ තමයි පළවෙනි ධර්ම සංගායනාවට පවා සංඝයා එකතු කළ කටයුතු සූදානම් කරේ. එතකොට එවැනි කාලෙක උන්වහන්සේ වැඩඉන්නේ නැද්දී මහරහතන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් වැඩඉන්නේ නැද්දී එදා ඒ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා සියල්ල තැම්පත් රන් දෙන ඇතෙක් මත තැම්පත් කළ තමයි පෙරහැරින් නගර වීදි සංචාරය කරමින් ධාතුන් වහන්සේලා බෙදෙන තැනට රන් දෙන වඩමවන්නට යෙදුණු. ඊට පස්සේ රන් දෙන විවර කරා. රජවරු බොහෝ පිරිසක් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන පැමිණිලා හිටියා. ඒ වෙලාවේ ද්‍රෝණ බමුණා සියලු දෙනා සමගි කරවගෙන තමයි ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දුන්නු. එතකොට මේ ධාතුන් වහන්සේලා බෙදාදීම මේ ගැන තව බොහෝ කාරණා ධාතුන් වහන්සේලා බෙදපු ආකාරයේ ධාතුන් වහන්සේලාගේ ස්වරූපය ගැන බොහෝ සිදුවීම් තියෙනවා. එතකොට අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට පැහැදිලි කරලා දුන්නේ සතර දළදා වහන්සේලා පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා ශ්‍රී දේහය ආදාහන වීම ආදී ධර්ම කාරණා රැසක් තමයි අද දවසේ මේ ධර්මානුශාසනාවට මාතෘකා කරමින් ඔබට පැහැදිලි කරලා දෙන්නේ. අද වෙනකොට අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ඒ සතර දළදා වහන්සේලා මේ ලෝකෙ කොහෙද වැඩ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ එක් දකුණු දළදා වහන්සේ නමක් සිළුමිණිසෑය අදටත් සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු වන්දනා කරනවා. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ මඟුල් කඩුවෙන් කෙස් වැටිය කපල අහසට විසි කරා මට ඒ කාන්තේ ලෝතුරා බුද්ධත්වය ලැබේනම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා යොදුනක් ඉහළ අහසට බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා පැන නැගලා අහසේ රැඳුණා. සක්‍ර දෙවියන් හන් කරඬුවකින් පිළිගෙන දෙවිවරු දෙව්ලොවට ගිහිලා දොළොස් යොදුනක් විශාල චෛත්‍යයක් මවනවා සිළුමිණිසෑය. අන්නේ සිළුමිණි මහා සෑයේ බුදුරජාණන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් ධාතු බෙදන වෙලාවේ ද්‍රෝණ බමුණ ජටාවේ එක් දළදා වහන්සේ නමක් සංගව ගන්න උත්සාහ කරා කියලා බහල ඇත. ඒ දළදා වහන්සේ සක්‍ර දෙවියන් රැගෙන ගියේ. අදටත් දෙව්ලොව දෙවිවරු ඒ දකුණු දළදා වහන්සේට වන්දනා කරන. අනිත් දකුණු දළදා වහන්සේ ද්‍රෝණ බමුණ පාදයෙන් සංගව ගන්න උත්සාහ කරා. මේ සිදුවීම් ගැන අපි ඊළඟ ධර්මදේශනාවකින් තවත් විස්තරාත්මකව ධාතුන් වහන්සේලා බෙදිලාගේ ආකාරය අද පවතින ධාතුන් වහන්සේලා ගැන කරුණු අපි කතා කරමු. එතකොට එදා ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ අනෙක් දකුණු දළදා වහන්සේ ජයසේන නාරජු අරගෙන යනවා නාගලෝකෙට. බොහෝ කාලයක් නාගලෝකෙ වැඳුම් පිදුම් ලැබපු ඒ උතුම් දකුණු දළදා වහන්සේ ලංකා භූමියේ පොළොන්නරුවේ පිහිටි සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා අදටත් මහා පෙළහර පාමින් බහල ඇති විතින් විට අවස්ථා ගණනාවක බුද්ධ රශ්මි ධාරා විහිදෙමින් නොඑක් ආලෝක ධාරා විහිදෙමින් නොඑක් පෙළහර පාන චෛත්‍යයක් හැටියට සෝමාවතී චෛත්‍ය ප්‍රකටයි. ඉතිහාසයේ නොඑක් ආක්‍රමණිකයන්ගෙන් පවා මේ යුද්ධ කාලේ පවා කාටවත් ඒ චෛත්‍ය විනාශ කරන්න බිඳලා විනාශ කරන්න මොනතරම් උපක්‍රම යොදන්න හැදුවත් මොන ක්‍රමයකට හරි මේ භූමිය ආරක්ෂා වුණා. එවැනි මහා අසිරිමත් පෙළහර පාන සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල අදටත් ඒ නාගලෝකයෙන් ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා රැගෙන පැමිණිලා තැන්පත් කරලා එදා ඉදි කරපු ඒ උතුම් දකුණු දළදා වහන්සේ තැන්පත් ඒ සෝමාවතී සෑය අදටත් ලංකා භූමිය වැඩඉන්නේ. එතකොට අනික් වාම යටි දළදා වහන්සේ තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අදටත් මේ පෙළහර පාමින් අසිරිමත් මිනිස්සුන්ට දැක බලා වන්දනා කරගන්න පව අවස්ථාව සැලසෙති. මේ දළදා වහන්සේලා ගැන ඔබට තව පුංචි දෙයක්. ඊළඟට වාම උඩු දළදා වහන්සේ ගාන්ධර්ව දේශයට අරගෙන ගියා කියලා ඉතිහාස සඳහන්. ගාන්ධර්ව කියලා හැඳින්වෙන්නේ වර්තමානයේ පකිස්තාන කියන රට. එතකොට එතනින් එහා ලොකු විස්තරයක් අපිට දේශනාවලින් වර්තමානයේ හොයාගන්න පුළුවන් කමක් නැහැ. ওই විදිහට තමයි බුද්ධ අදිෂ්ඨානෙන් ඒ සුදු බුදු රැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා අද ලෝකෙ වැඩයි. ඔබට මම තවත් තේරුම් ගන්න කාරණයක් කියන්නම්. මේ ධාතුන් වහන්සේලාගේ තියෙන ආශ්චර්ය අපිට චෛත්‍ය තුල තැන්පත් ධාතුන් වහන්සේලා අද ඇස් දෙකින් දකින්න බැරි වුණා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඩ ඉන්න ඒ වාම යටි දළදා වහන්සේ වසර ගණනාවකට වතාවක් හරි දළදා ප්‍රදර්ශනයක් තියලා ලක්වාසීන්ට ලෝවාසීන්ට ඒ ධාතුන් වහන්සේලා මිනිස්සුන්ට වන්දනා කරගන්න ඇස් දෙකෙන් දකින්න අවස්ථාව ලබලා දෙනවා. සමහර වෙලාවට දැකපුවා ඇති ඔබේ අම්මලා තාත්තලා ඔබේ ආච්චිලා සියලා දින ගණන් පෝලිමේ ගිහිල්ලා දළදා වහන්සේ ඇස් දෙකෙන් රන් කොපුවක බහා වැඩඉනි. ඒ උතුම් දළදා වහන්සේ ඇස් දෙකෙන් දැකපුවා අදත් ඇත. දැන් ඔබ හිතන්න සාමාන්‍ය මනුස්සයෙක් මැරිලා ඒ මනුස්සයෙක්ගේ දතක් ඔහොම අපි අරගෙන තිබ්බන කොයි හරි බෝතලයක හරි කොයි හරි දාලා දතක් පරිසං කරගෙන තියාගත්තෝ සාමාන්‍ය මනුස්සයෙක්ගේ දතකට වෙන ඉරණම හිතන්න අවුරුදු සීයක් දෙසීයක් යනකොට ඔය දත ඔය පාටික් තියෙන්නේ දිරනවා. කාලයක් යනකොට මේ කටේ තියෙද්දි දත දිරලා කැඩිලා යනවනම් මේ ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ මොන තරම් ඉක්මනින් මේ දත් දිරලා යනවද? කුඩු වෙලා පිටි වෙලා ඇඟිලි දෙකට පොඩි කරලා පිටි වගේ පිටි කරලා දාන්න පුළුවන් කුඩු කරලා දාන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් අවුරුදු 3-400ක් ගියාට පස්සේ දතක් අවුරුදු දහස් ගණන් දතක් තියෙන්නේ ඒ පැහැයෙන් ඒ වර්ණයෙන් දතක් පිහිටන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගිහිල්ලා අදටත් බුද්ධ අධිෂ්ඨානෙන් ඒ සතර දළදා වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා ඒ ප්‍රමාණෙන් ඒ ස්වරූපෙන් ඒ වර්ණයෙන්ම පවතින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාම යටි දළදා වහන්සේ අදටත් ඒ රන් කොපුවක බහා වැඩඉනේ දළදා වහන්සේ සුදු සුදු පාටට සුදු බුදුරැස් විහිදිච්චේ උතුම් සූවසු දහසක ධර්මස්කන්දෙ ඉස්පර්ශ කරපු දළදා වහන්සේ අදටත් වැඩයිනි. ඒ නිසා අනාගතයේ හෝ ආයෙමත් ධාතු වන්දනාවක් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් දළදා ප්‍රදර්ශනයක් තිබිච්ච වෙලාවක ඔබට දැක බලාගෙන මේ කාරණයේ ඇස් දෙකෙන් දැකලා වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේව මන් දකිනවා කියන හැඟීම බුදුරජාණන් වහන්සේ දේශනා කරා යම් කෙනෙක් සර්වඥ ධාතුන් වහන්සේ නමක් සියසින් දකිත්නම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්ක හා සමානයි. මිහිඳු මහරහතන් වහන්සේ පවා දේවානම්පියතිස්ස රජතුමාට එක් අවස්ථාවක ඔය කාරණේ සිහිපත් කරන රජතුමනි ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේව දැක්ක හා සමානයි. ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි කියලා. ඉතින් එහෙමනම් අපි කාටත් අපි තාමත් ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය පිහිටි මේ ලෝකේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් එහෙමනම් අපි කාටත් ඒ උතුම් දළදා වහන්සේලාගේ ආශිර්වාදයේ පිහිට රැකවරණේ අපි හැම දිනාටමත් ලක්වාසි ලෝවාසි හැම දිනාටමත් සැලසේවා කියලා අපි ආශිර්වාද